Se acabó. Free drinks in the house. මේට නම් වහින වදට බයි. මේ බස්වල් එකට දුවගෙන ආවේ බස් එකක් කෙනක. ඇයි ඉතින් වෙන මොකටද මෙතනදී? බස් එකක් කෙනක මම ඔයත් එක්ක ඉන්න පොඩි වෙලාවක්. අන්න ඒ වෙලාවේදී මම ඔයාලට මේ වහින වෙලාවේ ශකපුම් වීඩියෝස් තුනක් අරගෙන ආවිල්ලා තියෙනවා පෙන්නන්න. ඉතින් ඒ ශකපුම් වීඩියෝස් වල පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඒ පළවෙනි වීඩියෝ එක ගැන කියනවා නම් වාසනාවන්ත මිනිස්සුයෝ ගැන. මේ කට්ටිය 99.99 තමයි වෙහෙරෙන්නේ. ඉතින් අන්න එහෙම වීඩියෝස් ටිකක් තමයි මේ. සිලින්ඩරයක් නේද මේ රෝල් වීගෙන එන්නේ? ආ නෑ 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 වතුර ටැංකියක්. මම වගේ හිටියනම් ඉතින් ඕම්ම ගෙදරට රෝල් කරගෙන යනවා. ආ ලස්සනට ඔය කාර්තික මැද්දෙන් ගියේ. හැබැයි ඉතින් අවසනාවන්ත විදියට පාක් කරලා ගිහපු කාර් එක. ඇන්න නේද පිටිපස්සේ. ඊළඟ වීඩියෝ එකේ මොකද මේ අංකල් හාලුයි පොළුයි සේරම අරගෙන ගෙදර යන්න හදන්නේ? මං හිතන්නේ අනිවාර්යෙන් වයිෆ් පෙරදි වචනයක් කියලා. ඒක නෙවෙයි ඉතින් මල පැනලා යන්න හදන්නේ. හැබැයි ඉතින් මොන හරි අමතකලා ඔයා එළියට ආවේ. මං හිතන්නේ ඇඳුම් බෑග් එක වෙන්න ඕනේ. අංකල් මං හිතන්නේ ඔයා දාලා ඇවිල්ලා තියෙන එක. එළියට ආවද? ආ අනිවාර්යෙන් එක්ක වයිෆ් ලනුව කැපුවා. අංකල් නම් මාර ලකියා. මං හිතන්නේ මේ අංකල් නම් කුඩේ තරම් පොලේ යන වගේ. අඩි 2-3 නේද තිබ්බේ? සේරම කඩාගෙන ওই පල්ලේ හැඩ ගියේ. අංගල් පොඩ්ඩක් ඉතින් ඉක්මන්න ඕන නම් ඉතින් ශකපුන් තමයි. අයියා බය වුණ විදියට තාමත් ඉතින් අත උස්සගෙන. අයියටත් ඉතින් හිතා ගන්න බැරි වෙන්නේ නැති. ඔව් ඔව් අයියේ එක තමයි මම දන්නේ නේ අයියේ. අනේ මන්ද මේක කඩාගෙන බිමට ගියා මොනා වුණාද මන්දා. අයියකත් 99.9 බේරුනේ. කියන්න ඕනේ නැණ ඉතින් ඔලුවට වැටුණා නම් මොකද වෙන්නේ කියලා. අයියගේ දවස නම් හොඳයි වගේ. බලන්නකෝ ඒක වැටෙන්නේ නැතුව රැඳිලා තියෙන විදිය. මේ යන ගමන් මං කියනවට ඔයාලා උතර අයියක් අරන් යන්න. ආ අයියට නිින්ද ගිහිල්ලා වගේ නේද හොඳටම. හැබැයි ඉතින් අක්කගෙන් මැනුම් අහන්න ළඟයි වගේ. අයියෝ ඕක නම් වට්ටන්න එපා අයියේ. බින්දුවක්වත් අට්ටන්න එපා. මොනා වුණත් බලන්නකෝ ඉතින්. අයියා නිදාගෙනත් හොඳ මීටරෙන් ඉන්නේ. ඒකනේ ওই බින්දුවක්වත් අට්ටන්න නැතුව ඒ ෂේප් එකේ ඉන්නේ. හැබැයි ඉතින් මැනුම් අහලමද කොහෙද මෙච්චර හොඳට හැදිලා ඉන්නේ. ඒ කොහොම වුණත් අයියා නම් නියම අයියා. නිින්දෙදිත් හොඳට බැලන්ස් කරනවා. අක උදේම ක්ලාස් යන වගේ. හැබැයි මොකක් දෙකක් කනේ ගහගෙන ඉන්නේ. අක්කේ ට්‍රේන් එකේ යනවා ෆයින් අක්කේ. අනේ 99.9 නු තව දශම ගානකනු තමයි අක්ක බේරුනේ. ඒක තමයි අක්කේ කියන්නේ පරිස්සමින් පාරේ යන්න කියලා. නෑ නෑ CM පාරේ යන්න කියලා. මේ අපේ ලංකාවේ මිනිස්සු වගේ. දැන් ඉතින් ඔන්න ආයි බලමුකෝ. මොනවා අයියට ගෙදර යන්න ලඟම පාර හම්බෙලා වගේ. ඔයි කඩාගෙන මිදගෙන යන්නේ. ආ කොල්ලෝ ටික සෙල්ලම් කරනවා වගේ. කොහමද මල්ලිගේ පාව පහර? හැබැයි වෙන කොයිද නේද ගැහුවේ? නෑ නෑ නෑ. මං හිතන්නේ මල්ලි නොමග යැවීමේ උපක්‍රමයක් තමයි භාවිතා කරේ. නියමයි මල්ලියා. ආ ඉක්මනින් ගෙදර යන්න ඕනේ හින්දා දැම්මා නේද බයික් එක? දැන් ඉතින් බයික් එක නැති හින්දා ගෙදර පයින් යන්නකො. ආ අද මල්ලි ගේ ඇතුළටම බයික් එකෙන් යන්නද කොහෙද? මං හිතන්නේ ආන්ටිත් හිතුවේ නෑ වගේ ඇතුළටම එයි කියලා. වාව් අයියා. ආපු එකට නම් ඉතින් අර අයියා ඔයින් බේරුණා ඇති. අකට ඉතින් වාහනේ යොදන්න කිව්වම පාරත් හොදන්න යනවනේ. ආ ආ මාව තෙවන්න එපා. හොඳ වෙලාවට අද බිත්ති ටික විතරයි අයිනට වෙලා ටීවී එක බලන්න. මොකක්ද අප්පා? ෂොප් එක ඇරලා පාරෙන් බෝඩ් එක තිබ්බා විතරයි. හැබැයි ඉතින් මාත් තියනවා විතරයි දැක්කේ. අයි මං ඔන්න එනවා කියලා වගේ නේද සිවිලි මාවේ. උදේ මක්කල දෙන්න බඩු ගන්න ෂොප් එකට ඇවිල්ලා වගේ. ආ ෂොප් එකේ ණයට අරම්මද කොහෙද අක්කල දෙන්නට එන්න දෙන්නේ නැහැ. මං හිතන්නේ ආන්ටි නම් ටැක්සි එකක් කෙනකන් ඉන්නේ. හිතුවටත් වඩා ඉක්මනින් ওই ටැක්සි එක ආවේ. මං හිතන්නේ අපේ වගේ තව කෙනෙක් හයරෙක් ගන්නවට අකමැති කෙනෙක්. ආ අයියා උදේම හති දානවල උඩ ගිහිල්ලා වගේ. අපේ කොල්ලෝ කැමැතිම තැනක් නේද? හැබැයි ඉතින් ඔහම නම් ඉඳලා බෑ. ඇඟ හැදෙන්නේ නැහැ අප්පා බලන් හිටියා කියලා. මේ එක්ක මගෙන් හරි අහගන්න ඕනේ. මොකක්ද ඒ උඩින් වැටුනේ? ගොරවන හොඳටම මේ ඒක ඉන්න මේ ටැග්ගල ඊළඟ වීඩියෝ එකට යමු. ඊළඟ වීඩියෝ එක ගැන කියනවා නම් මේ අංකල් කෙනෙකුයි අයියා කෙනෙකුයි කරපු සුපිරි වැඩ දෙක. අංකල් කරපු වැඩේ නම් ඔයගොල්ලෝ කරන්න ඉතින්නේ ගුටි ගන්න ඔය හොඳටම ඇන්ටිගේ ඇන්ටිගේ නෙවෙයි බයික්. හැබැයි අයියා කරපු සුපිරි වැඩේ නම් නියම වැඩක්. ඒක ඉතින් අපි පොඩි කාලෙත් කරලා තියෙනවා. වීඩියෝස් එක බලලාම ඉන්නකෝ.
කවද මයියට මොකක් කරේ අවුවෙලා ඒකන විභාජනේ තද කරගෙන වහගෙන ඉන්නේ. එහෙමනම් හොඳ නෑ ගොයියෝ. හැබැයි ඉතින් ඔන්න අකරත් කතා කරගෙන මං හිතර අල්ල ගන්න වෙන්න ඇති. අයියා මං හිතන්නේ වෙන එකක් අල්ලන් දීලා තියෙන්නේ. මං හිතන්නේ මේ අයට නම් ෆුට්බෝල් මැච් එක බලලා කම්මැලි වගේ. ඒකන ඔය රොකට් එකක් අදලා තියෙන්නේ. මං හිතන්නේ මේක නැගලා ගිහලා ළඟටම ගිහලා බලන්න වගේ. රොකට් එක යවුවා නේද? හිතුවට වඩා හොඳ රොකට් එක නම් පාවිපි දුර යනවා. අයියලා සෙල්ලම් කරන තැනටත් ගියා වගේ. මං හිතන්නේ දැන් බෝලේ පස්සෙන් මේ කට්ටිය දුවන්නේ රොකට් එක පස්සෙන්. ඔය බලාගෙන ඉන්න කට්ටියත් මං හිතන්නේ බෝලේ දිහා නෙමෙයි බලාගෙන ඉන්නේ රොකට් එක දිහා. ඔව් කවුරුත් නොසිතන පරිදි උඩ ඉඳලා දැන් රොකට් එක මේ මොහොතේ ගෝලයක් වාර්තා කරනවා. බලන්න මේ දිටි මල්ලි හදපු රොකට් එක. අඳට උනත් යන්න බැරි කමක් නැහැ මේ යන විදියට. මට පේන්නේ මේ අයියා වරගෙන බෝලේ වෙනුවට රොකට් හදාගෙන මේ කට්ටිය සෙල්ලම් කරයි වගේ ඉස්සරහට. මේ බස් එකක් එනවා. මේ මං ඒ බස් එකේ යන්න ඕනේ. මේ මං අන්තිමට ලෑස්ති කරගත්තු වීඩියෝ එක තමයි මේ අක්ක කෙනෙක් කරන මේ නිර්මාණශීලී වැඩ. අන්නේ නිර්මාණශීලී වැඩෙත් බලාගෙන හිනන් ඉතින් මම ඩකමු. හරි ලස්සන නිර්මාණයක් කරන්න වගේ හදන්නේ. මං හිතන්නේ අක්ක ඔය අපිට පෙන්වන්නේ මුල් ටික ඒකෙන් එකක් තමයි ඔය හදන්නේ. බලන්නකෝ එක අක්කගේ අතින් ටික ටික හැඩවෙන විදිය. ඉතින් මේ ශකබුම් අන්තිම වීඩියෝ එක බලන ඔයා අක්ක කෙනෙක් එහෙම නැත්නම් නංගි කෙනෙක් නම් ඔයාට නම් ඉතින් මේක ගොඩක් වටිනවා. මොකද ඉතින් ඔයා ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ ඔයාට පුළුවන් මේ වගේ දෙයක් අත්හදා බලන්න. ඒකෙන් ඉතින් ඔයාගේ තනිකම නැති කරගන්නවා වගේම මේක ඔයාට මුදල් උපයන මාර්ගයක් උනත් වෙන්න පුළුවන්.